මංගේ රුධිරයෙන් ඉපදෙන පුංචි කෙල්ලට තොට කොහෙන්ද යකෝ හිතක් ආවේ පුංචි කෙල්ලව දූෂණය කරන්න අවුරුදු 12 මේ පුංචි මල් කැකුල දූෂණය කරන්න තෝ තාත්ත කෙනෙක් වෙලා කොට කොහෙන්ද එච්චර හයියක් බා එතන නෙමෙයි මුං ඇවිල්ලා පරීක්ෂණ නලයක් ඇතුලේ දාලා චොප්ප කරලා කුඩු කරලා දාන්න ඕනේ මේ කරන තිරිසන් වැඩ වලට එතකොට අවුරුදු 12 ඉඳන් දූෂණය වෙනවා මේ ළමයාට කියා ගන්න බෑ මේ ළමයා ගොළුයි තොපි වගේ උන්ට තාත්තලා කියන්න බෑ තොපි වගේ උන් ඇත්තරම ළමේ ළමෙක් ගැන එහෙම හිතෙන්නේ කොහමද? එතකොට කිරි සමන්ලා ගැන මොන කතන්දරද? ගේ ඇතුළේ මෙහෙම. ඔහෝ කිරි සමන් පොලිසිය ඇතුලේ අච්චුවක් කරනවා. අවුරුදු 11ක කෙල්ලෙක්ව දූෂණය කරලා අපයෝජනය කරලා. මේන් මේත් එක්කම මං අර කිව්වනේ කිරි සමන්ලා එක්කෙනයි ඇතුළට ගියේ. තවත් කිරි සමන්ලා ගොඩක් මේ සොසයිටි එකේ ඉන්නවා කියලා. ආන් ඒ වගේ තවත් එක කිරි සමන් කෙනෙක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ. හැබැයි මේ කිරි සමන් පිටස්තරයෙක් නෙමෙයි. තමන්ගේ ගෙදරම එකෙක්. කවුද? ඒ අවුරුදු 12 කෙල්ලගේ තාත්තා අවුරුදු 12 ඉඳන් මේ කෙල්ලව රේප් කරනවා මේ තාත්තා ගෙදර තියාගෙන මේ කෙල්ලට කතා කරන්න බෑ මේ කෙල්ල ගොළුයි අවුරුදු 12 කියන්නේ කොච්චර පුංචි වයසක්ද මොකද්ද මේ විස්තරේ කොහෙද උනේ කින්ද මන්ද විස්තරේ සවිස්තරාත්මකව කතා කරමු ආයිබෝන් කියලා පිළිගන්නවා ටෝක් විත් හේෂිත YouTube channel එකට subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම subscribe කරන්න එතනින් එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා touch එකේ ඉන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපි යන් කතන්දරේට Talk with Heshitha. Bata kabida satya soya. හරි දැන් ඔන්න මේ සිදුවීම නම් TikTok එකට සම්බන්ධ නැහැ මේ සිදුවීම ඇවිල්ලා ගෘහස්තව තමන්ගේ ගේ ඇතුලේදී තමයි මෙන්න මේ සිදුවීම සිද්ධ වෙන්නේ ඉතින් මේක මාට්ටුනේ කොහොමද ලස්සන්ට පොර කරගෙන එනවා අර කියනවනේ කොට්ටෝරුවා එක ගස් ගහෙන් ගහට කොට 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 ගිහිල්ලා කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටපු දාට හොටේ හිර වෙනවා කියලා අන්න ඒ වගේ හොටේ හිර වෙලා තියෙන දැම්මුගේ බටේ කටේ ඔබා ගන්නවත් බෑ මොකද එච්චරටම ලොක් වෙලා තියෙන කොහෙද මේ සිදුවීම උනේ අපි මේක කතා කරමු ඊට කලින් කියන්න ඕනේ ඇත්තටම මේ පුංචි ළමයින්ට අවුරුදු 11 එතකොට මේ වගේ පුංචි ළමයින්ට ගොඩක් හිරිහැරකම් නොකටයුතුකම් මේ සමාජය විසින් සිද්ධ වෙනවා ගොඩක් දුරට මේක සිද්ධ වෙන්නේ පිටස්තරයන් විසින් නමුත් මේ ඇතුළෙත් සමහර බාප්පලා ළමයින්ට මෙහෙම කරනවා සමහර තාත්තලා දැන් අපි මේ කතාවේ තාත්තලා කරනවා මේ වගේ අර මේ හරිම අපිට හිතා ගන්න බැරි විදිය දේවල් මේ සමාජය තුළ වෙනවා අනේ බුදුහාමුදුරුව තුන් පාරක් වැඩම කරපු මේ ලංකාවේ මෙහෙම නිවුස් එකක් අහන්න හම්බු වෙච්ච ගමන් ඔබට කන්ෆියුස් වෙයි අම්මඩුඩු එහෙම වෙනවද ඉතින් එහෙම වෙලා තියෙන්නේ එහෙම වෙනවා එහෙම අපි මේ කියන්නේත් එකක් විතරයි. ඒ වගේ තවත් කේසස් ගොඩක් ඇති මේ සමාජය යට ගහපු පුංචි ළමයි පව් තේරෙන්නේ නැහැ. 6-4 තේරෙන්නේ නැහැ. අවුරුදු 11 12 කියන්නේ පුංචි වයස. ඒ ළමයි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඒත් එක්කම හොඳ මැසේජ් එකක් දෙන්න ඕනේ. අර කලින් අර TikTok ගොන් සක්කිලියගේ ගොම් පැටවු ටික උන්ගේ යාළුවෝ ටික කියලා දිනවා. අර පොඩි කෙල්ලා ඒකී හොඳ නැහැ. ඒකී මෙහෙමයි අරකයි මේක. දැන් හොඳ නැහැද හොඳයිද කියලා කියන්නේ දැන්. ඒ කෙල්ලව හොඳ නැති කරේ කවුද? එහෙම හොඳ නැත්තම් ඒ පුංචි ළමයව හොඳ නැති කරන්නේ කවුද? හොඳ නැති කරන්නේත් මේ සමාජෙන්නේ. මේ සමාජෙන්ම තමයි මේ කෙල්ලව මේ තත්ත්වයට පත් කරන්නේ. ඒ ළමයව අරන් ගිහිල්ලා ඒ ළමයාට නොකඩිය යුතුකම් කරලා ඒ ළමයව වැරදි මාර්ගවල ගිනියන්නේත් මේ සමාජෙම. එතකොට සමාජෙම චෝදනා කරන්න එපා. තොපි අවුරුදු 11ට 12ට අවුරුදු කොටින්ම 18න් පහළ අහිංසක කෙල්ලන්ට තොපි ඔහොම දෙයක් කරොත් අපි ඉන්නේ නැහැ. අපි වගේම ලංකාවේ ගොඩක් කොල්ලෝ කෙල්ලෝ අම්මලා තාත්තලා ඉන්නවා. එකෙක්වත් උඹලට නිදහසේ ඉන්න දෙන්නේ නැත්නම් ඔපිට නීතිය ක්‍රියාත්මක වෙන තැනට එනකන් කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ආරාධනා කරනවා මේ පුංචි ළමයි වෙනුවෙන් කතා කරන්න හරි තැනක් නැහැ. මේ පුංචි ළමයි වෙනුවෙන් හඬ නගන්න හරි කෙනෙක් නැහැ. මේ පුංචි ළමයි වෙනුවෙන් හඬ නගන ඒවා බලන්න පිරිසක් නැහැ. මේවා වෙනුවෙන් ආයෙත් ඒවා අරගෙන තව තවත් කතා කරන්න පිරිසක් නැහැ. එහෙනම් ආරාධනා කරනවා එන්න මාත් එක්ක එකතු වෙන්න මගේ channel එකත් එක්ක ඉන්න අපි මේක මගේ එක පාට් එකක් විතරයි සමාජ අසාධාරණයේ කියන දෙයට විරුද්ධව කොහොමත් කතා කරන සමාජ අසාධාරණයේ විශේෂයෙන්ම කතා කළ යුතු තැනක් කියලා හිතනවා මම මේ ළමයින්ට වෙන අසාධාරණ එතකොට මේක වෙනුවෙන් මාත් එක්ක එකතු වෙලා ඔයාගේ Facebook එකේ එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න පුළුවන් ඉන්නේ කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ කතා කරන්න ඕගොල්ලෝයි චූටි හඬ තමයි දවසක ලොකු හඬක් වෙන්නේ. ඒත් එක්කම අපිට සතුටුයි අපි අර අපිට මතකයි කේන් අපි හඬක් නැගුව හැමෝම එකතු වෙලා සතුටුයි මේ මැසේජ් එකත් මම මෙතනදිම කියනවා. ඉතින් අද බල්ලෙක්ව මැරුවොත් ඌට හිර දඩුවමක් නියම වෙනවා සත්තුන්ට හිංසා කරොත්. ඒ විස්තරේ මම සවිස්තරාත්මකව පස්සේ කියන්නම්. සත්තු මරණය උන්ට වැඩ
වරදිනවා කොහේ හරි සතෙක් මැරුවොත් ඌට කෙලින්ම අච්චුව හම්බු වෙන තැනට නීතිය සම්පාදනය වුණා ගොඩක් සතුටුයි ඒ අපි උඹලා කතා කරපු හින්දා එහෙනම් මේ පුංචි ළමයින්ට කරන මේ විනාශයටත් අපි උඹලා කතා කළ යුතුමයි කියන තැනින් තමයි කතන්දරේ පටන් ගන්නෙ එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි යමු මේ නිවුස් එකට අපි මේ නිවුස් එක කියවමු අවුරුදු 20ක් වයස ඇති තම බාල ගොළු දියණියට කාලයක් තිස්සේ ලිංගික අතවර කළ පියෙකු පසුගිය 14 වෙනිදා බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ අවුරුදු 20ක් වයස ඇති කියන්නේ අවුරුදු මං කිව්වා 8ක් තිස්සේ අවුරුදු 12 ඉඳන් තමයි මේ පුංචි කෙල්ලව රේප් කරන්න පටන් අරන් තියෙන්නේ මේ පුංචි ගැහණු දරුවා ගොළු ගැහණු දරුවෙක් දූෂණයට ලක් වූ තරුණිය ඇගේ වැඩිමහල් සොහොයුරියගේ නිවසට මීට මාස කිහිපයකට පෙර පැමිණ ඇත දූෂණයට ලක් වෙච්ච පුංචි කෙල්ල නේද ඒකට අවුරුදු 20යි එතකොට මේ කෙල්ල ගිහිල්ලා තියෙනවා යාගේ වැඩිමහල් සොහොයුරියගේ ගෙදරට ඇයට කතරගම ප්‍රදේශයේ පිහිටි තම මහ ගෙදරට යන ලෙස සොහොයුරිය පැවසීමෙන් පසු එසේ යාමට නොහැකි බවත් පියා තමාට ලිංගික අතවර කරන බවත් ගොළුබසින් සහෝදරියට පවසා ඇත ගොළුබසින් පවසලා තියෙන්නේ අවුරුදු 12 සිට තම පියා විසින් තමාට අතවර කර බවත් ඇය වැඩිදුරට පවසා තිබෙනවා අවුරුදු 12 ඉඳලා හා හිතන්න කොහමද මුගේ තිරිසංගම තාත්ත වෙලා කොහමද මුගේ තිරිසංගම රත්තරන් අම්මල තාත්තලා ඉන්නවා මේ ලංකාවේ ගොඩක් ඒ අතර මේ වගේ තිරිසන්නුත් ඉන්නවා කියන එක මතක තියාගන්න අදාළ සිදුවීම පිළිබඳ බුත්තල පොලිසියට පැමිණිල්ල කිරීමෙන් අනතුරුව අතවරයට ලක් වූ තරුණියගේ 52 වරෙදි පියා අත්අඩංගුවටගෙන ඇත අතවරයට ලක් වූ තරුණිය වෛද්‍ය පරීක්ෂණය සඳහා මොනරාගල දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කර තිබේ සැකකාර පියා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කතරගම පොලිසියට බාර දී ඇති අතර බුත්තල හා කතරගම පොලිසිය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි මුන්ට පරීක්ෂණ නෙමෙයි මුන් ඇවිල්ලා පරීක්ෂණ නලයක් ඇතුලේ දාලා චොප්ප කරලා කුඩු කරලා දාන්න ඕනේ මේ කරන තිරිසන් වැඩවලට අවුරුදු 12 ඉඳන් යකෝ තමන් ගෙලේ වලින් ඉපදෙන්නේ ළමයා ළමයා ඉපදෙන්නේ තමන් ගෙලේ වලින් තමන්ගේ රුධිරයෙන් ඉපදෙන පුංචි කෙල්ලට තොට කොහෙන්ද යකෝ හිතක් ආවේ පුංචි කෙල්ලව දූෂණය කරන්න අවුරුදු 12 මේ පුංචි මල් කැකුළු දූෂණය කරන්න තෝ තාත්ත කෙනෙක් වෙලා තොට කොහෙන්ද එච්චර හයියක් බං නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම MD computers අපිට කතා කරන්න MD computers Sri Lanka's number 1 computer solutions පිටේකෙක් කියමුකෝ පිටේ වුන් තමයි ගේ ඇතුලේ උඹේ දුවට උඹ ඔහොම කරන්න අනිත් එක බලපිය ඒ කෙල්ලට කාටවත් කියා ගන්නත් බෑ හැමෝටම ගොළු භාෂාව තේරෙන්නෙත් නෑ ඒ පවුලේ ළමයාගේ අයට ඇරෙන්න එතකොට අවුරුදු 12 ඉඳන් දූෂණය වෙනවා මේ ළමයාට කියා ගන්න බෑ මේ ළමයා ගොළුයි කොච්චර සක්කිලි බල්ලෙක්ද යකෝ තොපි වගේ උන්ට තාත්තලා කියන්න බෑ තොපි වගේ උන් ඇත්තරම තෝගේ මම ෆොටෝ හොයන ගමන් ඉන්නේ තෝ මොන වගේ ගෝතේද්ද කියලා තොපි වගේ උන්ට උපරිමයට ගිනියන්න ඕනේ මොකද මේ වගේ තිරිසන්නුව මේ සමාජෙන් අතු ගාලා පැත්තකට දාලා දාන්න ඕනේ මේ වගේ තිරිසනෙක් ඕගොල්ලෝ පැත්තෙත් ඉන්නව නම් මේ වගේ දෙයක් ගැන විස්තර තියෙනව නම් මේ වගේ ළමයින්ට හිංසා කරන කාලකන්ණියෙක් ඔයාලගේ පැත්තෙ ඉන්නව නම් ටෝක් විත් හේෂිත මේ Facebook පිටුවට අපිට කියන්න අපේ ඇඩ්මින් කෙනෙක් හරි මට පුළුවන් නම් මම හරි ඔයාලට රිප්ලයි කරයි මේ කාරණාව හොයලා බලලා අපි ක්‍රියාත්මක වෙමු මේකට අදාළ ආයතන තියෙනවා සමහර වෙලාවට සමහර රජ ආයතන වලින් කිසිම පිළිසරණක් පිටක් නැහැ කියලා නිවුස් තියෙනවා ඒ වගේ ඒවා තියෙනවා නම් ගේන්න තවත් මේ මානව හිමිකම් සම්බන්ධව ඉන්න ආයතන තියෙනවා පෞද්ගලිකව ඒගොල්ලෝ ඒවට ඍජුවම මැදිහත් වෙලා ක්‍රියාත්මක වෙලා ඉහළම තැනට ගෙනියන්න පුළුවන් බය වෙන්න එපා දුවේ පුතේ ප්‍රශ්නයක් තියෙනවා නම් ගෘහස්තව මේ වගේ තමන්ගේ තාත්තා මේ විදියට ඔයාට ලිංගික අතවර ඔකුව බලපෑමක් කරනවා නම් ගෙදරදී බය නැතුව කතා කරන්න මොකද ඔයාලා අතවරයට ලක් වෙන්න ඉපදිච්ච අය නෙමෙයි ඔයාලා අපයෝජනයට ලක් වෙන්න ඉපදිච්ච අය නෙමෙයි. ඒක හින්දා බය නැතුව Facebook එකට කතා කරලා කියන්න. අපි ක්‍රියාත්මක වෙමු මේක පිළිබඳව. බය වෙන්න එපා. ටෝක් විත් හේෂිත මම ඉන්නවා. ඒ වගේම මගේ වටේ ඉන්න සෙට් එක රත්තරන් සෙට් එකක් ඉන්නවා. හොඳ කොල්ලෝ කෙල්ලෝ අම්මලා තාත්තලා මේ හැමෝම ඔයාලත් එක්ක ඉන්නවා. ඒක හින්දා බය වෙන්න එපා. මොකද දැන් ඇති. දැන් මේ ළමා හිංසනය දැන් ඇති. හරිද? මොකද මම වැඩකට අත ගැහුවොත් ඉවර කරලා නවත්තන්නේ. කේන්ගේ වැඩේට අපි අත ගැහුවා සමස්ත ඌ සුරතල් සතුන්ව මැරීම සම්බන්ධව
අපි කතා කරා වැඩේ සාර්ථකයි වැඩේ සාර්ථක වුණා එහෙනම් මේ වගේ අපයෝජකයන්ට විශේෂයෙන්ම අවුරුදු 18ට අඩු මේ වගේ පුංචි මල් කැකුළු පර කරන සක්කිලින්ට විරුද්ධව උපරිම නීතියක් ගේන තැනට එනකම් වැඩ කරනවා මුන්ට මරණ දඬනය හිමි කරලා දෙන තැනට එනකම් වැඩ කරනවා අනිවාර්යෙන්ම ඉතින් එකතු වෙන්න හැමෝම කියන ඉල්ලීම කරනවා ඉතින් බලන්න මේ තාත්තලා නැයිද තාත්තා කෙනෙක් කියද්දී අපිට හිතෙන්නේ අනේ තාත්තා ළමයාට ගොඩක් ආදරේ ඇති සාමාන්‍ය දැන් අපේ තාත්තා එහෙම ගත්තම එහෙමයිද යකෝ ළමේට ළමෙක් ගැන එහෙම හිතෙන්නේ කොහොමද මේ එතකොට කිරි සමන්ලා ගැන මොන කතන්දරද ගේ ඇතුළේ මෙහෙම එද්දි ඊට පස්සේ ඊළඟ සීන් එක තමයි මම බාප්පලා ලොකු තාත්තලා එතකොට ඔන්න ඔය වගේ උන් සෙට් එකක් ඉන්නවා උනුත් මේ ළමයින්ට එහෙම මෙහෙන් අතවර කරනවා එහෙම එහෙම අතවර කරනවා නම් ලොකු තාත්තද බාප්පද මොන පකිස් බූරුවද කියලා වැඩක් නැහැ පුතේ කතා කරන්න අදාළ ආයත තියෙනවා කන පැලෙන්න දීලා ඌට දෙන්න ඕන අච්චෝ උගේ ෆොටෝත් එක්ක ඌට ඕන මානව හිමිකම් මේකට යන්න කියලා අපිට පුළුවන් උගේ ෆොටෝත් එක්ක දාලා උගේ කැරක්ටර රටට පෙන්නලා ඌව බුව නැති කරලා දාන්න ඌ කරපු තිරසං වැඩේට ආයේ කිසිම ආත්මයක මතක තියෙනකම් පුංචි කෙල්ලෙක්ට අහිංසක ළමයෙක්ට ওই වගේ දෙයක් නොකරන්න ඒ තැනටයි අපි වැඩ කරන්න ඕනේ බොරුවට YouTube එකේ කතා කරලා වැඩක් නැහැ මොකද විශේෂයෙන්ම මාත් එක්ක හිටපු subscribe කෙනෙක් නම් දන්නවා කතා කරනවා මම කතා කරනවා විතරක් නෙමෙයි වැඩක් කරනවා යුත්ති එක්ස්ට්‍රා කරලා දීලා තියෙන දැන් ගොඩක් තියෙනවා කතා කරලා බයිලා ගන්න විතරක් නෙමෙයි මම ඉන්නේ වැඩකට අත ගැහුවා ඒ වැඩේ ඉවර කළා තමයි මම පස්ස බලන්නේ කියන එකත් කියනවා ඉතින් මෙන්න මේකයි ලංකාවේ තත්ත්වේ ඒක හින්දා ඔයාගේ අම්මේ තාත්තේ දුව පුතා පරිස්සම් කරගන්න ඒ වගේම ඔයාගේ නංගි මල්ලිව පරිස්සම් කරගන්න මොකද සමාජය ගොඩක් භයානකයි ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අපි හැමෝම එකතු වෙලා අපේ මේ පුංචි මල් කැකුළු රටේ අනාගතේ බාර ගන්න මේ පුංචි මල් කැකුළු අපි බේරගමු කියන මැසේජ් එක දෙන ගමන් අදට වීඩියෝ එකෙන් ගන්නවා එහෙනම් ටෝක් විත් ඇයිෂිත subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම subscribe කරන්න එතනින් එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා touch එකේ ඉන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ජය වේවා ජය ශ්‍රී